පැහැදිලියම 2024 ජනවාරි වෙනකොට අපේ ණය කාල සීමා ඉවරයි. ඒක මේ රටේ පොඩි දරුවක් දන්නවා. අපේ ණය කාල සීමා ඉවරයි 2024 ජනවාරි වෙනකොට 2024 ජනවාරි ඉඳලා අපි මේ ණය ගෙවන්න පටන් ගන්න වෙනවමයි. මේ රතින්න දාන්න ඕන එකක් නෙමෙයි මේක. මේ අපි කඳුළු හලන්න ඕන එකක්. මේ වෙලාවේ අපි වැටලා තිබිච්ච තත්ත්වෙන් චුට්ටක් හරි ගොඩ එන්න මේ මේක අපට ගහපු ඉන්ජෙක්ෂන් එකක්. ඇත්තටම මේක ඉන්ජෙක්ෂන් නේ. මේ ඉන්ජෙක්ෂන් එක භාවිතා කරලා පොඩ සීයාව විතරයි. සීයාපුගම රතින දාන්න පුළුවන් රටක් නෙමෙයි මේ රට. මේක හරියට කළමනාකරණය නොකරගත්තොත් ඊගා වෙන්නේ මීට වැඩි අන්තසන්න තත්ත්වයකට පත් වෙන්න. IMF යාම ප්‍රමාද වීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුවේ ඒ ප්‍රමාදයේ සම්බන්ධයෙන් විරෝධතා පළකරු පිරිසක් විදිහට IMF සංවිධානයේ ඒ ප්‍රතිලාභ ඒ විස්තීන ණය පහසුකම ලංකාවට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම අපි බලාගෙන ඉන්නවා මේ සහන ලැබීමත් එක්කම මේ රටේ තියෙන ආර්ථික සමාජ සහ දේශපාලන අර්බුදයන්ට පිළිතුරු සෙවීම සඳහා ආණ්ඩුව රජයත් කොහොමද කටයුතු කරන්න කියන එක. IMF සංවිධානයේ ඒ සහාය ලබාගත්ත හැම රටක්ම ගොඩ ගිහිල්ලා නැහැ. ඒ වගේම වරින් වර නැවත නැවතත් තහන ලබා ගන්න සිදු වෙනවා කියන්නේ මේ රටේ පරිපාලනයේ රාජ්‍ය පරිපාලනයේ විශාල දුර්වලතා හිදැස් තියෙනවා කියන එකට හොඳ උදාහරණයක්. 16 වතාවක් මීට කලින් IMF සංවිධානයත් එක්ක ගනුදෙනු කරන්නට සිද්ධ වෙච්ච රටක් විදිහට මෙවර අපි අපේ අතීතයේ වෙච්ච අඩුපාඩු මොනවද කියන එක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා හිතනවා. මොකද දැඩි කැපකිරීම ජනතාව සිදු කරන අවස්ථාවක්. මේ IMF සංවිධානයත් එක්ක ගිවිසුම් ගතවීමත් එක්ක එහි කොන්දේසි අනුව කටයුතු කරන්නට වෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දැඩිසේ අපි කරන්නට සිද්ධ වෙනවා. ඒ තුළින් රටේ ජනතාවගේ බඳපටි තද කරගන්නට වෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මූල්‍ය කළමනාකරණය ඉතාම තදින් සිදු කළේ නැත්නම් මේ රට වැටෙන්නේ සෝමාලියාව වගේ තත්ත්වයකට අනාගතේ.